ఛానల్కట అల వాందరం పెరిగాను අද වීඩියෝ එක අරගෙන යන්නේ ගොඩක් දෙමාපියන්ට තියෙන ගැටලුවක් සම්බන්ධයෙන් තමයි කතා කරන්න වැඩත් එක අදහස් බෙදාගන්නේ. ඉතින් දරුවෝ කියන්නේ අපේ ජීවිතයනේ. එහෙනම් දරුවෝ සම්බන්ධයෙන් තියෙන හැම ප්‍රශ්නයක්ම අවධානය යොමු කරනවා වගේම තමයි අපේ දරුවෝ ඉන්න වටපිටාව ගැන හිතන එක. ඉතින් බේබි ඩයපර්ස් හරි විදිහට බහැර නොකරන එක පරිසරයට වටපිටාවට විතරක් නෙමෙයි ඒක අපේ දරුවන්ට බලපාන. ගොඩක් දෙමාපියන්ට තියෙන ගැටලුවක් තමයි ඩාපර්ස් පිච්චර්ට් පිච්චර් වෙන නබ්බ ස්වභාවයෙන් අනන්‍යනර වරක්ව බැලුවට දිරන්නේ නැහැ. කොහොමද ඩාපර්ස් හරි විදිහට බහැර කරන්නේ කියලා. හරි එහෙනම් අපි බලමු ඔයාලා ගැටලුවට අපිට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. පළවෙනි විසඳුම තමයි බයෝඩිග්‍රේඩබල් ඩාපර්ස් භාවිතා කිරීම. උලබම්බු හෝ ක්ලෝරින් රහිත ලී පල්ප් වැනි බයෝඩිග්‍රේඩබල් කළ හැකි ද්‍රව්‍ය වලින් හදන ඩයපර්ස් තෝරා ගැනීම සහ උදාහරණ විදිහට ඩයපර් ඉකෝබයි නැටි ඇන්ටි පැන්ඩි ද හොනස් කම්පැනි ඩයපර්ස් බැම්බුලේෂර් සෙවෙන්ටේෂන් වැනි ඩයපර් බ්‍රෑන්ඩ්ස් වලින් ඔයාලට බයෝඩිග්‍රේඩබල් ඩයපර්ස් ගන්න පුළුවන් වගේම වෙලෝනා කල්ස් වල නම් වෙලෝනා කන්න ඕස්ට්‍රේලියානු බැම්බු ඩයපර් ගන්න පුළුවන්. ඊළඟ විසඳුම වෙන්නේ බේබි ඩයපර්ස් කොම්පෝස්ට් කිරීම. ඔයාලට ඉඩකඩ සහ කොම්පෝස්ට් කරන්න අවශ්‍ය සම්පත් සහ ගයිඩ්ලයින්ස් ෆලෝ කරනවා නම් බබාලගේ ඩයපර්ස් කොම්පෝස්ට් කිරීම ගැන සලකා බලන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් ඔබට අවශ්‍ය විස්තර ඉන්ටර්නෙට් එකේ බ්ලොග්ස්, ආටිකල්ස් ඒ වගේම YouTube එකේ වීඩියෝස් වලින් දැනගන්න පුළුවන්. ඊළඟ විසඳුම වෙන්නේ ඩයපර්ස් ප්‍රතිචක්‍රීකරණය කරන වැඩසටහන. සමහර ආයතන සමාගම් තියෙනවා බේබි ඩයපර්ස් රීසයිකලින් කරන විදිහ ගැන ප්‍රෝග්‍රෑම්ස් ඉදිරිපත් කරන. ඒ වගේම ඔයාලට පුළුවන් හරි විදිහට බේබි ඩයපර්ස් රීසයිකලින් කරන්න. හෝ වෙනත් නිෂ්පාදනවලට රීසයිකලින් කරන්න අපසෙ යැවිය හැකි. ඉතින් ඔයාලටත් හොයලා බලන්න පුළුවන් ඩයපර්ස් රීසයිකලින් කරන ආයතන වැඩසටහන් තියෙනවද කියලා. ඔයාලගේ ප්‍රදේශයේ cloth diapers භාවිතා කිරීම. ඉවත දැමිය හැකි disposable diapers වෙනුවට cloth diapers භාවිතා කිරීම නාස්තිය සැලකිය යුතු විදිහට ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම cloth diapers කීප වතාවක්ම හොදලා නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. අතර organic cotton හෝ hemp diapers වගේ පරිසර හිතකාමී විකල්ප තවත් තියෙනවා. organic cotton හෝ hemp diapers brands වලට උදාහරණ විදිහට Thirsty Smart Bottles, Charlie Banana Baby Greens, Hemp Babies. ෆ්ලෂබල් ඩයපර්ස් භාවිතය තමයි අනිත් විසඳුම වෙන්නේ. ඔයාලා ක්ලෝත් ඩයපර්ස් පාවිච්චි කරනවා නම් බයෝඩිග්‍රේඩබල් කළ හැකි ද්‍රව්‍යවලින් හදලා තියෙන ෆ්ලෂ් කරන්න පුළුවන් ඩයපර්ස් භාවිතා කිරීම ගැන සලකා බලන්න අවශ්‍යයි. මේ ඩයපර්ස් ඕනම සොලිඩ් වේස්ට් එකක් එක්ක අපිට ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා කුණු කොට යන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ෆ්ලෂබල් ඩයපර්ස් කිහිපයක් තමයි චාලි බනානා, බම්කින්ස්, බැම්බිනෝමියෝ, ග්‍රෝවියා. ඊළඟ විසඳුම වෙන්නේ ඩයප් ප්‍රමාණය භාවිත අඩු කිරීම. අපිට පුළුවන් එලිමිනේෂන් කමියුනිකේෂන් හෝ බබා පොටි ට්‍රේනින් කිරීම මගින් ඩයපර්ස් පාවිච්චි කරන එක අවම කිරීම. හැබැයි විශේෂයෙන් කියන්න අවශ්‍යයි මේ පිළිබඳව. පොටි ට්‍රේනින් කරන්න බබාට කාලයක් වයස සීමාවක් තියෙනවා. ඒ පිළිබඳව හොඳින් ඔබ දැනුවත් වෙලා තමයි මේ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එලිමිනේෂන් කමියුනිකේෂන් කියන්නේ ඔබේ දරුවාට මලපා හෝ මුත්‍රා පිළිකිරීමට අවශ්‍ය වූ විට ඒ පිළිබඳව ඔබේ දරුවාගේ කාල වේලාවන් හෝ ඉගි ඉගෙනගෙන හෝ හඳුනාගෙන ඩයපර්ස් භාවිතය අවම කිරීමයි. මේ මෙතෙක් සරින් ඔයාලට ගැලපෙන විදිය බලන්න.
ඔයාගේ පපා සර්පහස සහ පිරිසිදුව තියාගන්න වගේම පරිසර හිතකාමී විදිහට බේබි ඩයපර්ස් බැහැර කරන්න හෝ ඉවත් කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක නරඹාට ඔයාලට බොහොම ස්තුතියි. මගේ වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් ගැටළු කමෙන්ට් කරන්න. මේ වගේ තවත් වැදගත් වීඩියෝස් ඉදිරියෙන් බලන්න subscribe කරලා එකතු වෙන්න. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඔබට සුබ දවසක්.